තෙරුවන් සරණයි අයුබෝවන් සාමාන්‍ය පෙළ පිළිතුරු 2022 මේ මාසයේ පැවැත්වුණු අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ බුද්ධ ධර්මයේ ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටසේ 3 වෙනි විචාර ප්‍රශ්නය සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ 3 වෙනි විචාර ප්‍රශ්නයේදී අපිට සාකච්ඡා කරන්නට තියෙන්නේ හැම අවුරුද්දක් පාසාම විශේෂිත ප්‍රශ්නයක් විදිහට ඇතුළත් වෙන ධම්මපද ගාථාව ඇසුරින් නිර්මාණය වෙන ඉදිරිපත් වෙන ප්‍රශ්නය. ඉතින් අපි අපේ පිරිවෙන දහම් පාසල YouTube නාලිකාව තුලින් මෙම සියලුම සාකච්ඡාවන් සාකච්ඡා කරන්නේ ඔබට පුළුවන්කම තියෙන අපගේ YouTube නාලිකාව සමගින් සම්බන්ධ වෙලා මේ සියලුම සාකච්ඡාවන් සමගින් සම්බන්ධ වෙන්නට. ඉතින් එහෙමනම් අපි සාකච්ඡාව වැඩි වේලාවක් නොගෙන ආරම්භ කරමු. ප්‍රශ්න පත්‍රයේ තියෙන ප්‍රශ්න පැහැදිලිව අපිට පේන්නේ නැති නිසා මම මේ විදිහට ප්‍රශ්න ටික ඔබට ඉදිරිපත් කරන්නට අදහස් කළා. 3 වෙනි ප්‍රශ්නය. උත්තානවතෝ සතිමතෝ යන ධම්මපද ගාථාව සම්පූර්ණ කර ලියන්න කියන ප්‍රශ්නය. උත්තානවතෝ සතිමතෝ යන ධම්මපද ගාථාව සම්පූර්ණ කර ලියන්න. ගොඩක් සාමාන්‍ය පෙළ විභාගයේදී දරුවන් වැඩිපුර දෙනෙක් ලකුණු ගන්න ප්‍රශ්නයක් තමයි මේ ප්‍රශ්නේ. ධම්මපද ගාථාවක් සම්පූර්ණ කිරීමෙහි තේරුම ලිවීම සහ ධම්මපදයේ ඇසුරින් අහන ප්‍රශ්නයට පිළිතුරු සැපයීම කියන මේ ප්‍රශ්නය සඳහා. ඉතින් සාමාන්‍ය පෙළ විභාගයේදී මෙම ගාථාව සම්පූර්ණ කොට ලිවීම සඳහා ලැබෙනවා ලකුණු දෙකක්. උත්තානවතෝ සතිමතෝ කියන පළවෙනි පදේ තියෙනවා පිට එතකොට ලියන්නට තියෙන්නේ පද 3යි. උත්තානවතෝ සතිමතෝ කියන මේ කොටස ඊළඟට අපිට ලියන්නට තියෙන්නේ ඊළඟ පද 3. උත්තානවතෝ සතිමතෝ සුචි කම්මස්ස නිසම්මකාරිනෝ සුචි කම්මස්ස නිසම්මකාරිනෝ සඤ්ඤතස්සච ධම්මජීවිනෝ අප්පමත්තස්ස යසෝ භිවද්දති යසෝ භි වද්ධති මෙම ගාථාව ඇතුළත් වෙන්නේ 11 ශ්‍රේණියේ ධම්මපදය පාඩමින් දහම් පද කියන පාඩමින් ජීවිතයට එළිය දෙන දහම් පද කියන පාඩමින් අපමාද වග්ගයේ සඳහන් වෙලා තිබුණු ගාථාවක් දිවි මඟට එළිය දෙන දහම් පද කියන 11 ශ්‍රේණියේ 6 වෙනි පාඩමින් තමයි මෙම ප්‍රශ්නය යොමු වෙලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට අපිට අනිවාර්යයෙන්ම පාඩම් කරගෙන තිබුණොත් මේ විදිහට ලියන්නට පුළුවන්. බොහෝ වෙලාවට උපදෙස් ලැබෙනවා අක්ෂර වින්‍යාසය පිළිබඳව වැඩි අවධානයක් නොකර
වැඩි අවධානයක් නොදක්වා වැඩි අවධානයක් නොදක්වාම ලියලා තිබෙනවා නම් ඒ සඳහා ලකුණු ලබා දෙන්නට කියලා අක්ෂර වින්‍යාසය පිළිබඳව අවධානය යොමු වෙන්නේ නැහැ. උත්ථානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංඤතස්සච ධම්මජීවිනෝ ධම්මජීවිනෝ අපමත්තස්ස යසෝ භිවද්දති කියන ගාථාව. එතකොට අපිට මේ විදිහට සම්පූර්ණ කරාම ලකුණු දෙකක් ලබා ගන්න පුළුවන්. ඊළඟට එම ගාථාවේ තේරුම ලියන්න කියලා කියන්නේ මම මේ ගාථාවේ තේරුම ලියන විදිහ ලියන්නට ඕන ආකාරය මේ ගාථාව ඇසුරෙන්ම ඔබට කියලා දෙන්නම්. එතකොට මතක තියාගන්නට ලේසි මතක තබා ගන්නට පහසුයි ඒ නිසා. හරි උත්තානවතෝ සතිමතෝ සිහියෙන් කටයුතු කරන ඔබේ පොතේ පිළිතුරු පොතේ උත්තරයේ මේ ගාථාවේ තේරුම දීලා තියෙන තැන බලන්න එතන සඳහන් වෙනවා උත්සාහයෙන්ද සතිමතෝ සිහියෙන් නිවැරදි සිහියෙන්ද නිවැරදි සිහියෙන්ද යුතු නිදොස් දේ සුචිකම්ම කියලා කියන්නේ සුචිකම්මස්ස නිවැරදි දේවල් වල නිවැරදි දේවල් නිවැරදි ක්‍රියා ක්‍රියා නිසම්මකාරිනෝ විමසා බලා සිදු කරන විමසා බලා කරන සඤ්ඤතස්සච සඤ්ඤතස්සච නිවුණු හික්මුණු ඇති දැහැමි ජීවනෝපායන් නැති දැහැමිව ජීවත්වන අප්‍රමාදී වූ පමා නො වූ කියලා දාමු අපි පුද්ගලයාගේ කීර්තිය කීර්තිය වැඩේ. උත්තානවතෝ ගාථාවේ මේ විදිහට ඔබ විභාගයේදී පිළිතුරු ලියන්නට අවශ්‍ය නැහැ. පිළිතුරක් ලියද්දී අපිට ගාථාවක තේරුම පාඩම් කරගනිද්දී කවදාවත් අමතක වෙන්නේ නැති වෙන විදිහට පාඩම් කරගන්න මේ ක්‍රමය ඔබට වැදගත් වෙන නිසායි මම මේ විදිහට කියලා දෙන්නේ. උත්සාහයෙන්ද සතිමතෝ නිවැරදි සිහියෙන් යුතු සිහියෙන්ද යුතු සුචිකම්ම කම්මස්ස නිවැරදි ක්‍රියා කරන
විමසා බලා කටයුතු කරන සඤ්ඤතස්සච නිවුණු ගති පැවතුම් ඇති නිවුණු කියලා කිව්වත් හරි ධම්ම ජීවනෝ දැහැමි ජී දැහැමිව ජීවත් වන අප්පමත්තස්ස පමා නො වූ පුද්ගලයාගේ යසෝ භිවද්දති කීර්තිය වැඩේ එහෙනම් අපිට ගන්නට පුළුවන් තේරුම් විදිහට උත්සාහයෙන් උත්සාහයෙන්ද නිවැරදි සිහියෙන්ද යුතුව නිවැරදි ක්‍රියා කර විමසා බලා සිදු කරන නුවණැති නිවුණු ගති පැවතුම් ඇති දැහැමිව ජීවත් වන පමා නො වූ පුද්ගලයාගේ කීර්තිය වැඩේ කියලා අපිට තේරුම අර්ථය දක්වන්නට පුළුවන්කම තියෙනවා. හරි ඊළඟට අපි බලමු තුන්වෙනි ප්‍රශ්නය. පුද්ගල ජීවිතයේ සාර්ථකත්වයේ උදෙසා ධම්මපදයෙන් ලැබිය හැකි ආදර්ශය ගැනීමට ලක් කරන්නට කියන ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නය. ලකුණු පහක් ඒ සඳහා ලැබෙනවා. අර්ථය ලිවීම සඳහා ලකුණු තුනක් ලැබෙනවා. එක ප්‍රශ්නයකට සම්පූර්ණ ලකුණු 10ක් ලැබෙන්නේ. ගාථාව ලියනවට ලකුණු 2යි. එහි අර්ථය ලියනවට ලකුණු 3යි. ධම්මපදයේ ඇසුරින් මේ අහන විචාර ප්‍රශ්නයට පිළිතුරු ඉදිරිපත් කිරීම සඳහා ලකුණු ලැබෙනවා. පහ. ධම්මපදයේ ගාථා වලින් අපිට කළ යුතු නොකළ යුතු දේවල් පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට පුළුවන් කියන කාරණේ ධම්මපදයේ පිළිබඳව පුංචි වාක්‍යයකින් හෝ දෙකකින් හැඳින්වීමක් කරලා ඊට පස්සේ උදාහරණ තුනක්වත් අඩුම තරමේ ඇතුළත් වෙන විදිහට පිළිතුර ගොනු කරගත්තොත් හොඳයි. ධම්මපද ගාථාමකින් අපේ ජීවිතය සකස් කරගත යුතු ආකාරය කළ යුතු දේවල් නොකළ යුතු දේවල් කියලා දෙනවා. ඒ වගේම අපේ ජීවිතයට ප්‍රායෝගික වශයෙන් වැදගත් දහම් කරුණු රාශියක්ම ලබා දෙන උපදේශාත්මක ග්‍රන්ථයක් තමයි ධම්මපදය කියලා කියන්නේ කියලා අපිට හැඳින්වීමේදී යොදා ගන්න පුළුවන්. ධම්මපදට කතාව අනුව එම ගාථා දේශනා කොට තිබෙන්නේ විවිධ සිදුවීම් මුල් කරගෙන එම කතා මගිනුත් අපිට ජීවිතයට ආදර්ශ ලබා දෙනවා කියලා කියන්න පුළුවන්. කිසි යම්කිසි ගාථාවකට හෝ ගාථා කිහිපයකට හෝ මුල්ලු එබඳු සිදුවීම් ඇතුළත් කතාපුවත් නිදාන කතා දකින්නටත් පුළුවන් කියලා දක්වන්නට පුළුවන්. මේ මෙවැනි වටිනා වූ උපදෙස් ඒ වගේම ආදර්ශ ඇතුළත් වෙන ධම්මපදයේ තුලින් අපේ ජීවිතයට බොහෝ ආදර්ශ ලබා ගන්නට පුළුවන් කියලා සඳහන් කරලා ඊට පස්සේ අපිට ගන්නට පුළුවන් ඒ ආදර්ශ එක එක වෙන් කරලා හඳුනාගෙන දක්වමින් කතා කරන්නට පුළුවන්කම තියෙනවා. එතනදී අපිට මුලින්ම සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා ධම්මපදයේ ඇතුළත් විවිධ ආදර්ශ අතරින් ද්වේෂයෙන් තොරව කටයුතු කිරීම සම්බන්ධයෙන් ද්වේෂයෙන් තොරව කටයුතු කිරීම සම්බන්ධයෙන් බොහෝ ඉගැන්වීම් දක්නට ඇති බව සඳහන් කළ හැකිය. එනම් අක්කොච්චිමං අවදිමන්
අජිනි මං අක්කොච්චි මං අවදි මං අක්කොච්චි මං අවදි මං ආදී ගාථාව තුලින් අපේ ජීවිතයට ආදර්ශ ලබා දෙමින් අසවලා මට බැන්නේය මට පහර දුන්නේය මා පෙරද වූයේ මා සතු දෙය පෙරගත්තේ යනුවෙන් යම්කිසි කෙනෙක් නැවත නැවතත් සිතමින් ක්‍රෝධ සහගත සිතක් ඇති කර ගන්නවා නම් එතනදී ඒ පුද්ගලයාගේ වෛරය සංසිඳෙන්නේ නැහැ චිත්ත පීඩා ආදියට පත් වෙලා ගැටුම්කාරී තත්වයන් වලට යොමු වෙලා පුද්ගලයා විසින් විශාල අගාධයකට විශාල පාඩුවකට තමන්ගේ ජීවිතය පත් කර ගන්නවා අනතුරකට ජීවිතය පත් කර ගන්නවා අක්කොච්චි මං අවදි මං අජිනි මං අහාසිමි ඒ විදිහට කල්පනා කරමින් යංකත්වා ඔව් යේතං න උපනයිහಂತಿ යේතං න උපනයිහಂತಿ යම්කිසි කෙනෙක් වෛර කරන්නේ නැතිනම් එතනදී ඒ පුද්ගලයා තමන්ගේ ජීවිතය වෛරයෙන් තොර ජීවිතයක් බවට පත් කරගන්නවා සැනසීමෙන් ජීවිතයට මුහුණ දෙනවා කියන ආදර්ශය අපිට ගන්නට පුළුවන් අක්කොච්චි මං අවදි මං කියන ගාථා දෙකම සම්බන්ධ කරගෙන. එතකොට දේශයෙන් තොරව කටයුතු කිරීමේ ආදර්ශය ඒ විදිහට අපිට ඒ ගාථා ඇසුරින් කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තවත් විශේෂ ආදර්ශයක් නම් නම් නිවැරදි ක්‍රියා සිදු කර ජීවිතය ජීවිතය අර්ථාන්විත සහ තෘප්තිමත් ජීවිතයක් බවට ජීවිතයක් බවට පත් කරගත යුතු බව දැක්වීමයි අර්ථාන්විත ජීවිතයක් බවට පත් කර ගැනීමට ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව දැක්වෙන එතනදී අපිට ගන්නට පුළුවන් නතං කම්මං කතං සාදු ඒ සඳහා ධම්මපදයේ ඇතුළත් වෙන ගාථා ධර්මයේ විදිහට නතං කම්මං කතං සාදු යංකත්වා අනුතප්පති යස්ස සුමුකෝරෝදම් විපාකම් පටි සේවති කියලා සඳහන් වෙනවා යම්කිසි කෙනෙක් කඳුළු පිරි මුහුණෙන් යුක්තව තමන් සිදු කරන ලද ක්‍රියාවක ප්‍රතිඵල දකිනවා නම් එවැනි කඳුළු සලන්නට ශෝක කරන්නට දුක් වෙන්නට හේතු වෙන දේවල් නොකර නිවැරදි ක්‍රියාවන්හි යෙදিলা තමන් සිදු කළ කාර්ය පිළිබඳව තමාටම සතුටු වෙන්නට පුළුවන් නම් අනිත් අයට සතුටු වෙන්නට පුළුවන් තත්වයට තමන්ගේ ඒ ක්‍රියාව කටයුත්ත සිද්ධ කරන්නට පුළුවන් නම් අන්න ඒක ඉතාමත් වැදගත් කියලා සඳහන් වෙන අවස්ථාව අපිට ධම්මපදයෙන් අපේ ජීවිතයට ලබා දෙන ආදර්ශයක් විදිහට ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි තමා විසින් සිදු කරනු ලබන තමා සිදු කරනු ලබන හොඳ නරක ක්‍රියාවන් සඳහා තමාට ත
තමාටම හොඳ නරක ක්‍රියාවන් සඳහා තමාටම විපාක සිදුවෙන බව දැක්වෙන අවස්ථාව අත්තනාව කතං පාපං අත්තනාසං කිලිස්සති අත්තනා අකතං පාපං තමා නරක දෙයක් නොකරන්නේ නම් එයින් ලැබෙන හොඳ විපාකය තමාට ලබන්නට හැකියාව ලැබෙනවා ඒ වගේම තමා විසින් නරක දෙයක් සිදු කරනවා නම් එහි ප්‍රතිඵලය තමාටම අත් විඳින්නට සිද්ධ වෙනවා කියලා දක්වන අත්තනාව කතං පාපං අත්තනා සංකිලිස්සති සමහර විට මේ ගාතාවන් සියල්ලක්ම සම්පූර්ණම ලියමින් ඔබට පිළිතුර ගොනු කරගන්නට හැකියාව ලැබෙන්නේ නැති වෙන්නත් පුළුවන් ඉතින් මේ කොටසක් අපිට පාවිච්චි කරගන්නට පුළුවන් අත්තනා සංකිලිස්සති ආදි වශයෙන් දක්වන ආකාරයට තමා විසින් සිදු කරනු ලබන හොඳ නරක ක්‍රියාවන්හි ප්‍රතිඵලය තමාටම විඳින්නට සිදු වෙන බව පැවසීම තුලින් ප්‍රකාශ වීම තුලින් මිනිසුන්ට විශාල ආදර්ශයක් ධම්මපදයේ ග්‍රන්ථය තුලින් ලබා දීලා තියෙනවා කියලා අපිට සඳහන් කරන්නට පුළුවන්කම තියෙනවා ඒ වගේම තමයි තමන්ගේ ජීවිතය තම ජීවිතය සුදුසු කාලයේදී සුදුසු ලෙස යදවීමෙන් සාර්ථක නොකරගන්නේ නම් අත්විය හැකි ඉරනම පිළිබඳව දැක්වෙන ආදර්ශය අචරිත්වා බ්‍රහ්මචරියං අලද්දා යොබ්බෙනී දනං ජින්න කොංචාව ජායන්ති කීන මච්චේව පල්ලලේ යනුවෙන් ධම්මපදයේ ජරාවග්ගයේ සඳහන් වෙන කාරණාව ධම්මපදයේ ජරාවග්ගයේ සඳහන් වෙන ගාථාව තමාට හැකියාව තිබෙන කාලයේ තුල අචරිත්වා බ්‍රහ්මචරියන් බ්‍රහ්මචාරී ජීවිතයක් හොඳ ජීවිතයක් ගත නොකර අලද්දා යොබ්බනිය දන යවුන කාලයේදී දන ධාන්‍ය ආදී හරි හම්බ නොකර ජින්න කොංචාව ජහයන්ති දිරාපත් වෙච්ච කොස්වා ලිහිණියෙක් වගේ කීන මච්චේව පල්ලලේ මඩ පමණක් පවතින විල්තරකට වෙලා ශෝක කරන්නා වගේ තමන්ගේ ජීවිතය වයෝවෘද්ධත්වයට පත් වුණාට පස්සේ තමන්ට ශෝක කරන්නට සිදු වෙන නිසා පුළුවන් කාල සීමාවෙදී ධන ධාන්‍ය හරි හම්බ කිරීම සඳහා කටයුතු කරන්නට ඒ වගේම බ්‍රහ්මචාරී වූ ජීවිතයක් ගත කිරීම සඳහා කටයුතු කරන්නට කියලා ආදර්ශ ලබා දෙනවා මේ සියලුම ආදර්ශ ධම්මපදයේ තුලින් අපේ ජීවිතවලට ලබා දෙන ආදර්ශ කියලා අපිට පිළිතුරු ඒ විදිහට ඉදිරිපත් කරන්නට පුළුවන්කම තියෙනවා මම හිතන්නේ මේ විදිහේ කොටස් අරගෙන ඔබට ඕනෑතරම් නිර්මාණශීලී පිළිතුරු ගොනු කරන්නට නිර්මාණය කරන්නට ඉදිරිපත් කරන්නට පුළුවන්කම තියෙනවා ඉතින් අපි මේ පිළිතුරු සඳහා මඟ පෙන්වීමක් සිදු කරන්නට යෙදුනේ සාමාන්‍ය පෙළ පිළිතුරු 2022 වර්ෂයේ මේ මාසයේ පැවැත්වුණු අධ්‍යාපන පොදු සහතික පත්‍රය සාමාන්‍ය පෙළ විභාගයේ බුද්ධ ධර්මයේ ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටසේ 3 ප්‍රශ්නය සඳහා පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව සමගින් සම්බන්ධ වෙලා මේ සියලු සාකච්ඡාවන් සමග ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන්කම තියෙනවා අනිකුත් විෂයන් ඇසුරු කරගෙනත් මේ විදිහේ සාකච්ඡාවන් අපගේ නාලිකාව ඔස්සේ අපි සාකච්ඡා කරනවා එසේනම් ඊළඟ ප්‍රශ්නයේ සමගින් තවත් ප්‍රශ්න සමගින් අපි නැවත හමු වීමේ බලාපොරොත්තුෙන් සමුගන්නවා තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්